දකුණු අප්‍රිකා තරගයට කලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බීපු කතන්දරේ බොරුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි. ඔව්, ඔබට මතක ඇති ඊයේ දවසේදී මම නිවුස් එකක් ගෙනාවා. මේ ද මෝර්නින් නිවුස් පේපර් එකේ රේවත සිල්ලා ලියපු ආටිකල් එක ගැන මම කතා කරා. එතකොට ඒ ආටිකල් එකේ ඇකියුස් කරලා තිබ්බා, මේක කන්ෆර්ම් නෙමේ ඇකියුස්. එතකොට වැරදිකරු වෙලා නැහැ, මේක මේගොල්ලෝ ගෙස් කරනවා විතරයි. එතකොට මේක කියලා තිබ්බා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්. එතර නම් මුකුත් සඳහන් කරලා තිබ්බේ නැහැ. එතන කියතිබ්බ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්. එතකොට කතා කරා ටොප් ඔර්ඩර් බැට්ස්මන් 3 දෙනයි, වර්ල්ඩ් රිනවුන් ඕල්රවුන්ඩර් කෙනයි, වෙටරන් ෆාස්ට් බෝලර් කෙනෙකුයි, ඒ වගේම ඊට අමතරව අලුතෙන් අපොයින්ට් වෙච්ච ඇසිස්ටන්ට් කෝච් කෙනෙකුයි, ඒ වගේම ඇසිස්ටන්ට් කෝච්ට අමතරව මේ ප්ලේයර්ස්ලාගේ මැනේජ් කෙනෙකුයි. ප්ලේයර්ස්ලා 8 දෙනෙක් විතර, ජාතික කණ්ඩායමේ ප්ලේයර්ස් 8 දෙනෙක් විතර මැනේජ් කරන ප්ලේයර් මැනේජ් කෙනෙකුයි මේගොල්ලෝ එකතු වෙලා මේ එක එක්කෙනෙක්ගේ හොටෙල් රූම් එක බීලා දිනවා, රැඩි වෙනකම් බීලා දිනවා. ඊට පස්සේ දවසේ තමයි තරගයේ ක්‍රීඩා කළ තියෙන්නේ කියලා. එතකොට මෙතන ගොඩාක් කතා කරන මේ ප්ලේයර් මැනේජර් කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න හොටෙල් එකට එන්නේ, යා රූම් එකට යන්නේ කොහොමද, කට්ටියත් එක්ක. ඉතින් මේ විව 5 දෙනාගේ නම් කිසිම දෙයක් කියවිලා තිබ්බේ නැහැ. මේ ආටිකල් එකේ ගොඩාක් ලොකුවට මේ කතන්දරේ කියලා තිබ්බා. ඒ වගේම කියලා තිබ්බා අර ටුවර් රිපෝට් එක දාන්න ගියා. ටුවර් රිපෝට් එකේදී මේ ඉන්සිඩන්ට් එක ඉන්ක්ලූඩ් කරන්න ගියාම එතන හිටපු ජේෂ්ඨ උපදේශකවරයෙක් කිව්වා කියලා මේක මේතනට දාන්න එපා කියලා. ඉතින් ඒ ආටිකල් එක ගැන මම මුලින්ම කතා කරා ඊ දවසේදී. සම්පූර්ණ ආටිකල් එක මම කියෙව්වා ඉංග්‍රීසි වලින් කියවලා තමයි මම ඔයගන්න ට්‍රාන්ස්ලේට් කරේ. දැන් හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. එතකොට අපි කවහරි වැරදිකාරයෙක් කියලා, ඒ කියන්නේ ඇකියුස් කරනවට මේක මේක කන්ෆර්ම් වෙලා නැහැනේ. එතකොට මේක ගැන ඉන්වෙස්ටිගේට් කරන්න දැන් මේ නිවුස් පේපර් කොහොමද මේ දේවල් දැනගත්තේ? ඒගොල්ලෝ මොනවාර ඉන්වෙස්ටිගේට් කරාද? එහෙම නැත්නම් මේක ලියුප් එක නිකන් ඔහේ ලියුප් එකක්ද? කියන්නේ පදනමක් තියෙන්න ඕනේ, සාක්ෂි තියෙන්න ඕනේ. සාක්ෂි එක්ක තමයි ලියන දෙයක් ලියන්න ඕනේ, කතා කරන දෙයක් කතා කරන්න ඕනේ සාක්ෂි එක්ක. එතකොට මේ නිවුස් පේපර් එකට තිබ්බද සාක්ෂියක්? එහෙමත් නැත්නම් මේගොල්ලන්ට මොකරි ප්‍රූෆ් තියෙනවද, එවිඩෙන්ස් තියෙනවද පෙන්නන්න මේ ක්‍රීඩකයන් 5 දෙනා, එහෙමත් නැත්නම් මේ 5 දෙනා, එහෙමත් නැත්නම් මේ මේගොලු කියන විදිහට මැනේජර්, ඒ කියන්නේ ක්‍රීඩකයන්ගේ මැනේජර් වගේම අලුතෙන් පොයින්ට් වෙච්ච මේ කියන ඇසිස්ටන්ට් කෝච් මේ කට්ටිය මෙහෙම බිව්වයි කියලා කියන්න ප්‍රූෆ් එකක් තියෙනවා. දැන් හරි, මම කවුරුත් හරි වැරදි කියලා හැමදාම මම කියන්නේ, මම මට කවුරුත් හරිත් නෑ වැරදිත් නෑ. ඉතින් ඒක තමයි මම කියන්නේ. අර පැත්ත නිවුස් එකක්, ඒ නිවුස් එක මම ගෙනාව. දැන් මේ අනිත් නිවුස් එක ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියတဲ့ නිවුස් එක, ඒ නිවුස් එක මම ගෙනෙන්න. එතන කියවෙනවා drinking part before SA game falls fabricated and baseless says SLC. ඉතින් කියනවා මේ drinking party කතන්දරේ මේක බොරුවක්. එතකොට මේක ගොතපු කතාවක්. මේ කතන්දර ඔක්කොම උතල තියෙන්නේ ඒ වගේම තමයි, බේස්ලස්, කිසිම පදනමක් නැති කතන්දරයක් කියලා තමයි මෙතන කියවෙන්නේ. ඒතකොට මෙතන ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්. එතන කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් SLC wishes to issue the following clarification regarding an inaccurate article titled drinking party inside team hotel before South Africa match published in a weekend newspaper on July 7 and subsequently circulated on social media. I think මෙතන කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක මෙන්න මේ නිවේදනයක් දෙන්න යනවා, clarification එකක් දෙන්න යනවා. මේක inaccurate news එකක්, මේක වැරදි news එකක්. එතකොට මේ news එක පළ වෙලා තියෙන්නේ July 7 වෙනිදා මේ newspaper එකේ, weekend newspaper එකේ the morning එකේ තමයි මේක අලවුනේ. එතකොට ඒ වගේම මේක නිවුස් පේපර් එකේ ගියාට පස්සේ මේක සමාජ මාධ්‍ය තුලත් ගොඩාක් කතා බහට ලක් වෙලා තිනවා, සෝෂල් මීඩියා වලත් ගොඩාක් මේ වීඩියෝ එක වයරල් ගියා තිනවා. අන්න ඒ පිළිබඳව තමයි මේගොල්ලෝ කතා කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම බොරුවක් කියන එක තමයි මෙතන මේ ස්ටේට්මන්ට් එක දීලා තියෙන. එතකොට මෙතන කියවෙනවා SLC categorically and strongly refutes the contents of the article and confirms that no such incident as described have occurred. ඉතින් මෙතන කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක මේ පිළිබඳව ඒගොල්ලෝ මේක සම්පූර්ණයෙන්ම තේච්චව ගන්නවා. එතකොට මේ ආටිකල් එකේ පළවෙනිලා තියෙන කන්ටෙන්ට්ස් අපි ගොඩක් කතා කරා මේ ක්‍රීඩකයන් 5 දෙනෙක් පිළිබඳව, එතකොට මැනේජර් කෙනෙක් පිළිබඳව, ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් පිළිබඳව. එතකොට කතා කරුණා මේ ඉන්න සීනියර් කියලා කියන උපදේශකවරයෙක් වෙනුවට රිපෝට් එකේ දාන්න එපා කිව්වේවා. ඉතින් මේවා තමයි මේ ආටිකල් එකේ තිබ්බේ. අපි ආටිකල් එක කියවද්දි ඒ ආටිකල් එක ලියද්දි ওই දේවල්. එතකොට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියනවා මේ දේවල් ඔක්කොම බොරු, මේ කිසිම පදනමක් නැහැ කියලා.
එතකොට මෙතන කියවෙනවා therefore SSC states unequally that the news report is entirely false, fabricated and baseless. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් එක කියනවා මේ මුළු news article එකම මේ දාලා තියෙන සම්පූර්ණ news එකම බොරුවක්, මේක එක එක විදිහට fabricate කරලා තිනවා, මේක වෙනස් කරලා තිනවා. ඒ වගේම තමයි මේකේ කිසිම පදනමක් නැහැ, baseless, කිසිම පදනමක් නැතුව තමයි, කිසිම සාක්ෂියක්වත් කිසිම දෙයක් නැතුව තමයි මෙන්න මේ චෝදනාව එල්ල කරන්න කියලා. ඉතින් අපි කිව්වා මේක චෝදනාවක් විතරයි. ඉතින් න්ියුස් පේපර්කට පුළුවන් නම් මේක කන්ෆර්ම් කරන්න, මේක ඇක්විසිෂන් එකක් විතරනේ, කට්ටියව ඇක්යුස් කරන විතරයි. අපි දන්නවා වර්ණ දඩය තු මිනිම බක්වනවා කියලා. එතකොට මේ පුද්ගලයාව සැකපිට තමයි අත්තරම් ගොඩ ගන්න. හැබැයි සැකපිට ගත්තයි කියලා ඒ මනුස්සයා ඇත්තටම මිනිම මරලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට්ෙන් කියන්නේ මේක කිසිම පදනමක් නැහැ කියලා මේ ආටිකල් එකේ ලියලා තියෙන දේවල්. එතකොට මෙතන කියනවා we vehemently believe that such false reporting unfairly damages the reputation of sri lanka cricket its officials and the players. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කියන මේ වගේ න්ියුස් ආටිකල්ස් පළ කරන එකකින් මේකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? මේකෙන් සිද්ධ වෙන්නේ කිසිම හේතුවක් නැතුව අන්ෆෙයාලි අසාධාරණ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නම, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඔෆිෂියල්ස්ලා, ඒ බලධාරීන්, ඒ වගේම ප්ලේයර්ස්ලා, මේ හැමෝගෙම නම් කිසිම හේතුවක් නැතුව අසාධාරණව මේ නම් කැත වෙනවා කියන තමයි බලු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක. එතකොට ඔෆිෂියල්ස්ලා, මේ ඉන්න මැනේජර්ස්ලා, ඒ කට්ටිය ඔෆිෂියල්ස්ලාගේ නම්, ඒ වගේම මේ ප්ලේයර්ස්ලාගේ මේ නම් කැත කරනවා මේ වගේ ආටිකල් දාන එකෙන්. ඉතින් ඒක වැරදි කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එක කියන්නේ. ඒ වගේම කියනවා in light of the said false allegations sri lanka cricket has requested that the respective newspaper publish a right of reply to address and rectify the damage caused to sri lanka cricket. ඔන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එක දැන් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක දන්නවා නම් මේ ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඉතින්. ඒතකොට මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා හොයාගත්තට පස්සේ ඒගොල්ලන්ට කියනකොට එකම දේ තමයි මේක පත්තරේ බොරුවක් කියනවා කියලා. එතකොට පත්තරේ බොරුවක් කියනවා නම් ඒගොල්ලන්ට පුළුවන් නඩුවක් දාන්න. හැබැයි නඩුවක් දාන්න කලින් මුලින්ම යනවා මේ රයිට් ඔෆ් රිප්ලයි එකක් දෙන්න ඕනේ කතන්දරේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේගොල්ලෝ ක්ලැරිෆිකේෂන් එකක් මේ න්ියුස් පේපර් එකෙන් ක්ලැරිෆයි කරන්න ඕනේ. මේක වැරදි න්ියුස් එකක්, ශ්‍රී ලංකා ක්‍රිකට් එකට හානියක් වෙලා තියෙනවා අපි දාපු න්ියුස් එකෙන්. ඒක හින්දා තමයි අපි මේක දාන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් ඒක තමයි ප්‍රොසීඩර් එක. සාමාන්‍යයෙන් වැරද්දක් වුණාම අර නඩු මාර්ගයට මුලින් යනවට යන්න කලින් අර පත්තරේට කියනවා ඔයගොල්ලෝ රයිට් ඔෆ් රිප්ලයි එකක් කැරි කරන්න කියලා. පත්තරේ වෙනම පාට් එකක් දාන්න කියලා කියනවා මෙන්න මේ න්ියුස් එක මෙන්න මේ දවස්වල පබ්ලිෂ් වුණා. මේක කිසිම පදනමක් නැහැ, මේක කිසිම බේස්ලස් විදිහට තමයි මේක සිද්ධ වුණේ කියලා ඒගොල්ලෝ එහෙම දාන්න. ඒක තමයි පත්‍ර වල සාමාන්‍ය ප්‍රසීඩිය එක. ඉතින් මමත් ඉස්සර පත්‍රේ ලියන කාලේ මටත් ඔය නඩු දාන්න කතන්දරයක් වුණා. ඉතින් ඒක තාම මම කියන්නේ නැහැ. ඒ තනත් තුනේ අන්තිමට ඒ ක්‍රීඩකයා කිව්වා මේ වගේ රයිට් ඔෆ් රිප්ලයි එකක් පත්‍රේ පළ කරන්න කියලා. ඉතින් බලමු මේ කතන්දරේ මොන වගේ සිද්ධියක් සිද්ධ වෙයිද කියලා. දැන් රේවත අයියා තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට බලමු දැන් මේ න්ියුස් පේපර් එකෙන් හෙට පත්‍රේ බලමු. දැන් මෙෂන් එකක රිට රික්වෙස්ට් කරලා තියෙනවා රයිට් ඔෆ් රිප්ලයි එකක් කැරි කරන්න කියලා. බලමු පත්‍රයෙන් මොකද කරන්න කියලා. පත්‍රයෙන් කිව්වොත් එහෙම අපි මේ දාපු ආටිකල් එක වැරදි, අපි පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කිසිම වැරද්දක් නැහැ කියලා. එතකොට මේ ප්‍රශ්නේ හැමෝම සමතේකටපත් වෙනවා. හැබැයි ඒගොල්ලෝ මුකුත් කැරි ෆෝවර්ඩ් කරේ නැත්තම්, න්ියුස් එකක් ඒගොල්ලෝ දැම්මේ නැත්තම් තමයි ඔන්න වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් බලන් ඉමු මේ ප්‍රශ්නේ මොකද ඉස්සරහට වෙන්නේ කියලා.